ජාතික ජනබලවේගයේ ජාතික විජායක සභික වසන්ත සමරසිංහ සහෝදරයාගෙන් අවසරයි. ඒ වගේම අපේ මේ ක්‍රීඩා සමුළුවට සහභාගී වෙලා ඉන්න මේ රටේ ක්‍රීඩාවට ආදරය කරන, ඒ වගේම මේ රටට ආදරය කරන ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. ඇත්තෙන්ම ක්‍රීඩාව කියන්නේ අපේ රටේ නෙවෙයි, ලෝකයේ කොයි රටක වුණත් ජය පරාජයෙන් ජය පරාජය බාරගන්න, ඒ වගේම ක්‍රීඩාවේදී දුක සතුට කඳුල මේ හැම දෙයක්ම එකට එක්තැන් වුණු, ඒ වගේම මේ ක්‍රීඩාව තුළින් නායකත්වය, චිත්ත ධෛර්යය, එතකොට ආත්ම ශක්තිය මෙවැනි දේ එකතු කරලා එකට කැටි වුණු දෙයක් තමයි මේ ක්‍රීඩාව කියන්නේ. ඉතින් ඒ වගේම අපේ රටේ සමස්ත ක්‍රීඩාවම ගත්තහම අද ඇත්තටම ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයකට පත් වෙලා තියෙනවා. සුගත් මල්ලි මං හිතන්නේ සෑහෙන්න ඒ ගැන විස්තරයක් කරා. නමුත් මමත් කැමතියි මම දන්න ක්‍රීඩාව ඉලක්කයට වෙඩි තැබීම, ඒ ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාව හරහත් යම්කිසි සිදුවෙලා තියෙන යම් යම් දේවල් ගැන පොඩ්ඩක් කතා කරන්න. හැබැයි මේක ඉලක්කයට වෙඩි තැබීම ක්‍රීඩාවට පමණක් සීමා වෙලා නැහැ, සමස්ත ක්‍රීඩාවටම මේක පොදුයි. මොකද හේතුව අද අපේ ගත්තහම ක්‍රීඩාව ඇත්තටම කියන්න කනගාටුයි. අපි ජාත්‍යන්තර තරගයකට සහභාගී වෙන්න ලෑස්ති වුණාම අපිට මම කාලයක් අපිට හොඳ සාමාන්‍ය හොඳ තත්ත්වයක් තිබුණ නැහැ කියන්නෙත් නැහැ. යම්කිසි හොඳ කාලයක් තිබුණා අපිට. ඒ කාලේ තමයි අපි දිනුවේ මේ රටට පදක්කම් ගෙනාවා, මේ රට රණින් සැරසුවා ලෝකේ. අනිත් රටවල් වලට අපේ රටේ කීර්තිනාමය අපි පෙන්නුවා, අපේ ආඩම්බරය, අපේ අභිමානය අපි පෙන්නුවා. නමුත් ක්‍රමක්‍රමයෙන් මේ දූෂිත පාලකයන්ගේ තියෙන ඒ අදුර්ශදාශී ක්‍රියා නිසා මේ ක්‍රීඩාව රටේ අනිත් ක්ෂේත්‍රයන් වගේම ක්‍රමක්‍රමයෙන් පහළට වැටිලා අද අපේ රටේ ආර්ථිකය පහළට වැටිලා අද අපිට ජීවත් වෙන්න බොහොම අමාරු තත්යකට පත් වෙලා වගේම ක්‍රීඩාවටත් ඒ අභාග්‍යම උදා වෙලා තියෙනවා. ඉතින් අපි ක්‍රීඩාවේදී ඇත්තටම ජාත්‍යන්තර මට්ටමට අපිට යන්න අපි දැන් මේ වකවානුවේ ජාත්‍යන්තර මට්ටමට ක්‍රීඩකයෙක් සූදානම් වුණාම ඇත්තටම හරිම කනගාටුයි. මේ ක්‍රීඩකයාට සිද්ධ වෙනවා ක්‍රීඩාව පැත්තකින් තියලා තමන්ට ඒ ජාත්‍යන්තරයට යන්න අවශ්‍ය කරන මුදල්, එතකොට එයාට අවශ්‍ය කරන්නේ මෙවලම් ඒ අවශ්‍ය කරන දේවල් සකස් කරගන්න උනන්දු වෙන්න එක එක්කෙනාගේ පස්සේ යන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ක්‍රීඩකයාගේ පුහුණු වීම එයාට නිසි ආකාරව කරගන්න බැහැ. එතකොට අර විදිහට ගිහිල්ලා ක්‍රීඩාවට කොහේ රටකට ගිහිල්ලා එයා ඒ ක්‍රීඩාව කරලා ලිස්ට් එකේ අන්තිමට නම ඇතුළත් කරගෙන එනවා. ඉතින් ගොඩක් ක්‍රීඩාවලට මේ தත්ත්වය ඇත්තටම මේ පත් වෙලා තියෙනවා මේ රටට, මේ රටේ ක්‍රීඩාවට. ඒ වගේම තමයි ක්‍රීඩකයෙක් ගොඩක් දුක් ඉඳලා මහන්සියෙන් තමන්ගේ උත්සාහයෙන්, ඒ වගේම සමහරකට පුහුණුකරුවාගේ ඒ කැපවීමෙනුත් ක්‍රීඩකෙක් ක්‍රීඩාවකට යන්න සුදුසුකම් ලැබුවාම එතෙන්දි මොකද වෙන්නේ? ක්‍රීඩකයා එක්ක යන්න ක්‍රීඩකයාගේ පුහුණුකරුට අවස්ථාවක් නැහැ. නමුත් සංගමේ හරි ක්‍රීඩා මාත්‍යංශය හරි ඉන්න කවුරු හරි නිලධාරියෙක් හදනවා. මම මේක හොඳටම දන්න දෙයක් කියන මම වගකීමකින් කියන්නේ. උත්සාහ කරනවා අර ක්‍රීඩකයාත් එක්ක ඒ යන ක්‍රීඩාවට යන්න. එතකොට අපිට ක්‍රීඩා සංගමේ මැනේජර් කලමනාකාරතුමාගෙනුත් ඉවත් සංගමේ ඉන්න සභාපතිකින් හරි සංගමේ ඉන්න ලේකම් හරිවත් ක්‍රීඩා මාත්‍යංශේ කවුරු හරිවත් අපිට ක්‍රීඩාවට අවශ්‍ය වෙන්නේ නැහැ යන්න අපිත් එක්ක. අපට අවශ්‍ය වෙන්නේ අපේ ක්‍රීඩාව දිනන්න නම් අපිට ඒ ක්‍රීඩාවේ අපිට ගන්න පුළුවන් උපරිමයෙන් ගන්න නම් අපිට අවශ්‍ය වෙන්නේ අපේ පුහුණුකරුවා.
අපේ කුහුණු කරවදම අපි ළඟ ඉන්න ඕන. නමුත් කනගාටුර කාරණයක් තමයි මෙච්චර කාල මම ක්‍රීඩාව පටන් ගත්ත දවසේ ඉඳන් මගේ ක්‍රීඩාවෙන් ඔලිම්පික් සහභාගී වුණා. මම ඔලිම්පික් හතරකට සහභාගී වුණා. ඒ වගේම ඊට පසු කාලීනවත් ක්‍රීඩකයෝ ඉලක්කයට වෙඩි තැබීමෙන් ඔලිම්පික් ක්‍රීඩාවට සහභාගී වුණා. නමුත් අද කියන්න කනගාටුයි මේ වෙනකොට මේ සැරේ පැරිස්වල තිබුණ ඔලිම්පික් ක්‍රීඩාවට එකම ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩකයෙක්වත් සහභාගී වුණේ නැහැ. මොකද හේතුව එච්චර හොඳ තත්ත්වයක් අපේ රටේ තියෙන නිසා තමයි ඒ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ ක්‍රීඩකයාට. ක්‍රීඩකයාගේ පුහුණු කරු නැතුව ක්‍රීඩකයා එක්ක සංගමේ කෙනෙක් යන්න හදනවා. අන්තිමට ක්‍රීඩකයා අවසනවන්තම දේ තමයි ක්‍රීඩකයට යන්න හම්බුනේත් නැහැ. කවුරුත් ගියේ නැහැ. ඒ හින්දා මේ සැරේ ඉලක්කයට විදිහට මේ ක්‍රීඩාවෙන් ඔලිම්පික් වලට සහභාගී වෙන්න හම්බුනේ නැහැ කාටවත්. ඒ වගේ තමයි දැන් අපේ අල්ලපු රට ඉන්දියාව. ඉස්සර අපි ක්‍රීඩා කරනකොට ඔක්කොම ක්‍රීඩා අපි කරනකොට මලල ක්‍රීඩාවලින් පස්සේ වැඩිපුරම මේ රටට රම් පදක්කම් ගෙනාව ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාවෙන් ඒ දවස. නමුත් අද අපේ අල්ලපු රටේ ක්‍රීඩිකාව අපි දිහා තමයි බලන් හිටියේ. ඉස්සර ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාව කරනකොට අපි දිහා බලන් හිටියේ ඒගොල්ලෝ අපි දිනන හන්දා. නමුත් අද අපට සිද්ධ වෙලා තියෙනවා අපිට ඒගොල්ලෝ දිහා බලාගෙන ඉන්න ඒ විතරක් නෙවෙයි අපේ කුඩාම ක්‍රීඩා මංගල්‍යය තමයි දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල. දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලකවත් අඩුම ගානේ කණ්ඩායම් පදක්කමක්වත් දිනා ගන්න බැරි තත්ත්වයට අද අපේ ක්‍රීඩාවපත් වෙලා තියෙනවා. මම ඉලක්කයට වෙඩි තැබීම ගැන කතා කරන්නේ මොකද මම මේ ක්‍රීඩාව කරපු ක්‍රීඩිකාව ඒ ගැන දන්න නිසා මම මට ඒ ගැන වගකීමකින් කියන්න පුළුවන්කම නිසා මම කියන්නේ කණ්ඩායම් පදක්කමක්වත් ලබා ගන්න බැරි තත්ත්වයට අද අපේ ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාවපත් වෙලා තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි අපිට කිසිම මේ රජයෙන් ඉලක්කයට වෙඩි තැබීමේ පමණක් නෙමෙයි සමස්ත ක්‍රීඩාවටම කිසිම අනුග්‍රහයක් නැතිකම රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිකම. දැන් ඉන්දියාව මොකද කරේ? ඒගොල්ලන්ට පොඩි ලැජ්ජාවකුත් තියෙන්න ඇති අපි වගේ කුඩා රටකට මේ පරාද වෙන්න සිද්ධ වෙන එක ගැන. කොහොම වුණත් ඉන්දියාව මොකද කරේ ඒගොල්ලන් මට හොඳටම මතකයි. මගේ පුහුණු කරුගෙනුත් ඒගොල්ලෝ ඇත්තටම ඒ අවස්ථාවේ අදහස් ලබා ගත්තා. ඒගොල්ලෝ ඒගොල්ලන් හිතුවා ඒගොල්ලන්ට ඉස්සෙල්ලාම ලෝකෙත් එක්ක ජය ගන්න. ඒ වගේම ඔලිම්පික් වගේ ඔලිම්පික් ක්‍රීඩාව තමයි අපේ අවසාන ලොකුම ක්‍රීඩා මංගල්‍යය. ඒ වගේ ක්‍රීඩාවකින් පදක්කමක් දිනා ගන්න ඒගොල්ලෝ උත්සාහ කරා. කොයි ක්‍රීඩාවකින්ද අපිට ලේසියම පදක්කමක් දිනා ගන්න පුළුවන් කියන එක. ඒගොල්ලෝ ඒ ගැන හිතලා ඒගොල්ලන්ගේ රාජ්‍ය අනුග්‍රහය ඉල්ලුවා. ඒගොල්ලන්ගේ ඉන්න ඉලක්කයට වෙඩි තැබීමේ සංගම්වලේ නිලධාරීන් ඒගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලන්ගේ රජයෙන් ඉල්ලලා තියෙනවා අපට දෙන්න අපට අපේ ශරීර හැටියට අපේ මේ බොඩි ස්ට්‍රක්චර් එකේ හැටියට අපිට ලේසියෙන් දක්කමක් වෙඩි තැබීමේ ක්‍රීඩාවේ. ඒක නිසා අපිට මේ ක්‍රීඩාවට අපිට අනුග්‍රහය දක්වන්න අපි ඔලිම්පික් රම්පදක්කම් සිහිනය මම ඔබගේ ආමන්ත්‍රණයට බාධා කරමින් මේ සභා ගර්භයට සම්ප්‍රාප්ත වන ජාතික ජනබලවේගයේ නායක ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන නියත විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාණන්ගේ සම්ප්‍රාප්තියයි මේ මොහොතේදී සිදුවන්නේ. එහෙමනම් මෙතන පැමිණ සිටින සියලුම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා ශාස්ත්‍රයේ සියලුම පරිපාලකින් ඔබතුමන් ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ මොහොතේදී පිළිගනු ලබනවා. අපි නැවතත් සූදානම් වනවා මේ උත්සව සභාවේ කටයුතු සමගින් එක්වීමට. ජාතික ජනබලවේගයේ නායක අපේ අනාගත ජනාධිපති ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදරයාගෙන් අවසරයි. ඉතින් මං කියේ හිටියේ මේ ඉන්දියාව
ඇත්තටම ඒගොල්ලන් හිතුවා ගොඩක් අවස්ථාවල මට ඒකත් මම සඳහන් කරන්නම් ගොඩක් අවස්ථාවල අපේ අනු සහෝදරයා නිතරම වගේ කියනවා මේ ඉන්දියාව අද ඉන්දියාවේ ආර්ථිකය ශක්තිමත් කරගන්න සෑම අවස්ථාවකම ඒගොල්ලෝ ඒ අවස්ථාවට අවස්ථානු අවස්ථාව අනුව යෙදිලා තියෙන හරි ඒ ඒ අනුව මේ ඉන්දියාව කොහොමද මේ ඒ අවස්ථාවට අනුව තියෙන ඔය IT වගේ ඒ වගේ දේවල් වලින් කොහොමද මේ රටට ප්‍රයෝජනේ ගත්තේ කියන එක. ඉතින් ඒ වගේ මම කියන්න කැමතියි මේ ඉන්දියාවත් ඒගොල්ලෝ හිතුවා මේ ක්‍රීඩාව දියුණු කරගන්න මේ ඉලක්කයට වෙඩි තැබීම ක්‍රීඩාවෙන් තමයි ලේසියෙන්ම ඔලිම්පික් පදක්කමක් දිනන්න පුළුවන් කියන කරුණ වටහලා දීලා ඒගොල්ලෝ රාජ්‍ය අනුග්‍රහය ලබා ගත්තා ඉලක්කයට වෙඩි තැබීම ක්‍රීඩාවට ලබාගෙන ඒගොල්ලෝ මොකද කරේ සියලුම අවශ්‍යතාවයන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දුන්නා සෑම දෙම අලුතෙන් අලුතෙන් එන අලුත් තාක්ෂණය දුන්නා ඒගොල්ල ලෝකේ ඉන්න හොඳම පුහුණුකරු ඒගොල්ලන්ට ගෙනත් දීලා ඒගොල්ල ඒ පුහුණුකරුගෙන් ක්‍රීඩකයෝ පුහුණු වීම ලබා ගන්නවා වගේම ඒ ක්‍රීඩක පුහුණුකරුවන්ටත් ඒ දැනුම ලබලා දුන්නා අලුත් තාක්ෂණය ලබලා දුන්නා දැන් අද ඉන්දියාවට මොනම හේතුවක් නිසාවත් කවුරු පුහුණුකරුව ඕනේ නැහැ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ක්‍රීඩාව කරගෙන යන්න දැනුම තියෙනවා අද ඒගොල්ල ලෝකේ අර පොරොන්දුනා වගේම අද ලෝකේ ඔලිම්පික් පිටපිට ඔලිම්පික් දිනන තත්ත්වයට ඉලක්කයට වෙඩි තැබීම ක්‍රීඩාවෙන් ඒගොල්ලෝ ඇවිල්ලා තිනවා. ඉතින් ඒ වගේම තමයි මේ සමස්ත ක්‍රීඩාවටමත් අද ඔන්න ඔය අභාග්‍ය තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් මම මට කියන්න දෙන්නේ අනිත් ක්ෂේත්‍රවලට වගේම ක්‍රීඩාවත් ඇත්තටම මේ රටකට අවශ්‍ය දෙයක් ක්‍රීඩාව කියන එක අපේ රටක ජනතාව නිරෝගීමත්ව හිටින්න අවශ්‍ය දෙයක් තමයි මේ ක්‍රීඩාව කියන එක. ඒක නිසා මේ ක්‍රීඩාවටත් අනික් ක්ෂේත්‍රට වගේම ජාතික ජනබලවේගයේ අවධානය ලැබෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඒ වගේම මගේ වචන ස්වල්පය අවසන් කරනවා ඔබ සැමගෙම මම ඉල්ලා සිටින්නේ අපි දැන් එළබෙන ජනාධිපතිවරණය අපේ එනවා සැප්තැම්බර් 21 වෙනිදා මේ ජාතික ජනබලයේ මාලිමා ජයග්‍රහණය ඉෂ්ට සිද්ධ කරලා අපේ මේ රට මේ වැටිලා තියෙන අගාධයෙන් ගොඩ ගන්න ඔබ සැමගේම සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලමින් මං නිහඬ වෙනවා. ස්තුතියි.